අල්ලාත්තේ සියසදා සීල කොහාඳුරන්නාන්ස දැන් අසු පුතේ වගේ අපවත් තුනේ උන්වහන්සේ වැඩ ඉන්නේ කාලේ දේවාස්ථාන ඉදිරි විසුදේ ආඳුරන්ගේ ප්‍රතිමාව විසුදේ ආඳුරන්ගේ ප්‍රතිමාව මැටි පිළිමේ ඇස්සිල්ලන්ගේ ඇස්සෙවම් අතරලයි අපේ ආවින්නාන්සේ ඊටසේ සාදුකාර දුන්න සද්දය වුණා කිලෝමීටරක් විතර දුර අවුත්තේ පන්සලට ඇවිල්ලා උතුන් වැඳලා දෙවියන්ගෙන් යමක් ඉල්ලන එක සාධාරණද එහෙම නැත්නම් ඒක උත්සාහකටද එහෙම නැත්නම් ඒක බුදුදහමට එකඟද ඒ පිරිත් පැන් ඊපු ඉසිචිසිච ලෙඩවරුත් මේ ලෙඩ වෙලා සිටි ජනතාව දිව්‍ය අමෘතයක් ඉච්චගේ සනීපණක් මනුස්සෝ ඒ දීවරෝ ගොඩාක් දුරට කරන්නේ මේ රෙද්දි ගැටයක් ගහනවා දෙවියන් සීපත්කලේ අවස්ථාවේදී මේ මිනිස්සු දෙරිච්ච කප්ටි ගොඩක් ඉන්නවා එතනසල වඳුර යන්නේ පන්සල උඩ ගස් උඩින් පන්සල වඳුර යන්නේ විවට බහැලා ඉතින් ඒක වඳුරට ගහ උඩින් යන්නත් ඇයි කියලා බලලා නෑ මතකනේ සෙත් කවි කියන අවස්ථාවේ විදුලිය විසන්තුන රේවස්ථානේ විදුලිය විසන්තුනාම සෙත් කවි කියන අකුරු පෙන්නේ නෑ නේ කරවලේ පහන් එලියක් නෑ ඒ තරම් සෙත් කවියක් කියන්න පොඩි පහනක් එලිය ඊට පස්සේ දේවාලේ උඩින් එලිය වැටුන නිලුයි රතු සෙත් කවිය තියාගන්න ආයිබෝන් අද අපි ඇවිල්ලා ඉන්නේ පොක්ගල ප්‍රදේශයේ විශේෂ ස්ථානයකට පොක්ගල හිරුගල් දේවාලය එහෙම නැත්නම් මාටින් වික්‍රමසිංහ මහතාගේ නවකතාවල සඳහන් වන හිරුගල් දේවාලයට තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ එම දේවාලයේ ප්‍රධාන කපු මහත්මයා රංජිත් කුමාර මහතා අප සමග සිටිනවා එතුමා සමග කතා කරන්න අපි සූදානම් වෙන්නේ ආයිබෝන් රංජිත් මහත්මයා ඔබතුමා මෙතන සිද්ධ කරන කාර්යභාරය තමයි පූජන ස්ථානයට මහත්මයා හැමිනා මේ පළාත්වල මිනිස්සුන් තමන් විද්‍යාට වලට පත් වෙච්ච කරදර වලට මුහුණ දීච්ච ලෙඩ රෝග වලට පත් වෙච්ච උදවිය ඒ වගේම රැකී ආරක්ෂාවල් බලාපොරොත්තුෙන් අධ්‍යාපනයේදී විභාග ආදීයේදී මුහුණ දීමට බලාපොරොත්තු වෙන දරුවන් ඒ වගේ නොයෙක් ප්‍රදේශවල නොයෙක් ආකාරයේම ජනතාව පැමිණෙන පිටක් තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා මුදුන්පත් කරවා ගැනීම බලාපොරොත්තුෙන් ඒ ස්ථානයේ බෝධි පූජා ආදී ප්‍රවැත්වීම දෙවියන්ට පඳුරු ගැසීම යට ගැසීම ඒ වගේ සාන්ති කර්මයකට තමයි වැඩිපුර මේ ස්ථානයේ සිද්ධ වෙන්නේ. රාවණ යුගයට මෙම ස්ථානයේ මේ දේවාලය සම්බන්ධයි කියලා ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ඒ පිළිබඳව ඔබතුමාගේ අදහස මොකක්ද? ඒ දකුණු පළාතේ තියෙන ස්ථාන දෙකක් දෙවිනුවර ගල්ගේ දෙවිඳුර දේවාලය අඳුදා තියෙන අනිත් එක තමයි මේ හිරුගල් දේවස්ථානය. සූර්ය දෙවියන් වන්දනා කරපු ස්ථානයක් හැටියට ප්‍රසිද්ධව පවතිනවා. රාවණ රජතුමා කාලේ සූර්ය වන්දනාව ගොඩාක් ප්‍රචලිතව පැවතිච්ච කාලවකවානුවක් මේ ස්ථානේ තමයි මේ දෙවන ස්ථානය. බෞද්ධයෝ පන්සලට ඇවිල්ලා බුදුන් වැඳලා දෙවියන්ගෙන් යමක් ඉල්ලන එක සාධාරණද එහෙම නැත්නම් ඒක උත්සාහකටද එහෙම නැත්නම් ඒක බුදුදහමට එකඟද? අපි බෞද්ධයෝ හැටියට බුදුරජාණන් වහන්සේගේ සරණ ගිහිපු ධර්මයේ පිළිපදින මේ බුද්ධලයන් හැටියට උත්තර දෙන්න ඕන ධර්මයට අනුකූලව බුදුරජාණන් වහන්සේගේ දේශනාවටත් පිටින් නොයන අපේ මිනිස්සුන්ගේ දුකටත් පිටින් ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කල් තියෙන අග්ගිදත්ත සූත්‍රයේදී බහුන් වේ සරණං යන්ති පබ්බතානි වනානි ච ආරාම රුක්කා චෛත්‍යානි මනුස්සා භය තජ්ජිතා නේතං සරණං කේමං නේතං සරණමුත්තමං නේතං සරණමාගම්ම සබ්බ දුක්ඛා පමුඤ්ඤති යෝච බුද්ධං ච ධම්මං ච සංඝං ච සරණං ගතෝ ඒතං ක සරණං කේමං ඒතං සරණමුත්තමං ඒතං සරණමාගම්ම සබ්බ දුක්ඛා පමුඤ්ඤති කියලා ඒ සඳහන් කරන්නේ බෞද්ධයෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිපදින්නේ බුදුරණාන්සේ ධර්ම දේශනා කළා තියෙන්නේ සබ්බ දුක්ඛ නිස්සරණාය නිබ්බාන සත්‍චිකරණාර්ථය කියලා. මේ සියලු දුක් නැති කරන්න නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්න. එතකොට දේවාලයට ඇවිල්ලා යම් කිසි මිනිස්සෙක් බලාපොරොත්තු වෙන්නේ සසර දුකින් අත මිදෙන්න. ඒ වගේම තමන්ගේ තියෙන දේවල් අතහැරලා දාලා ඒ කියන්නේ සාසන ප්‍රතිපදා බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේට වැඩිපුර ශ්‍රේෂ්ඨයි කියලා සිංහල බෞද්ධයන් දෙවියන්ට මොනවා ආකාරයකින්වත් සලකන්නේ
ඒ පැමිණෙන්නේ යම්කිසි කාරණාවකට තමන්ට ඉතු කරගන්න බැරි දෙයක් ඉතු කරවා ගැනීමේ බලාපොරොත්තු වෙනවා. ඒ අවස්ථාවල සඳහන් මම සඳහන් කරේ බොහෝ විට මනුස්සව සරණ යනවා. හඳු ගස්ගල් පර්වත මේ පූජනීය ස්ථානයත් ඒ වගේ තමයි පර්වතයක්. ඉස්සර සූර්ය වන්දනා සිද්ධ කරයි කියේ ඒකයි. බුද්ධ ශාසනයක් පවතින ඉස්සර මිනිස්සුන්ට වන්දනාර්ග තේරුම් ගන්න බැරි කාලේ ගස්ගල් පර්වතවල ජලාශවලට දියෑලිවලට අදිකුවේ දෙවිවරු ඉන්නවා Tamanta පිහිටෙනයි කියලා බලාපොරොත්තු වෙනවා. විශේෂ වශයෙන් මේ කඳු වගේ ස්ථානවලට පුදු පූජා පවත්වන තියෙනවා. මනුස්සා බයට තැති ගැනීමට පත් වෙච්ච මිනිස්සු තමයි ගොඩක් දුරට එහෙම කරන්නේ එක එක යම් කිසි දේවල් වලින්. හැබැයි ඒක නියම සරණ යාමක් නෙමෙයි. සසරෙන් එතර වීම පිණිස ඒක සරණ යාමක් වෙන්නේ. මන ආරාම රුක්කා චෛත්‍යානි මනුස්සා භය දජ්ජිතා ආරාම රුක්කා චෛත්‍යානි ඒ අංගිසේ ස්ථාන ආරාම එතන චෛත්‍ය කියලා සඳහන් කරන්නේ බුදු දන්වාංශයේ ධාතු නිදන් කරපු චෛත්‍යෙම නෙමෙයි. ඒ ඒ කාලවල මිනිස්සු ඇඳපු තැන් තියෙනවා චාපාල චේතිය සාරන්දද චේතිය ඔය වගේ බහුපුත්තක චේතිය කියලා තියෙන්නේ මිනිස්සු වඳින පුදුන තැන් වලට මෙතන සඳහන් වෙනවා. එතකොට ඒ සරණ නියම සරණක් නොවන්නේ සංසාරයෙන් ඈතර වීම පිණිස. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ සසරෙන් ඈතර වීමට සරණක් කර ගැනීම. බුදුරජාණන් වහන්සේගෙන් ලෞකික වශයෙන් ලැබෙන දේවල් මිනිස්සු ගොඩක් දුරට බලාපොරොත්තු වෙන අඩුයි. බුදුරජාණන් වහන්සේ සියල්ල අතහැර දාලා තමයි පැවිදි ජීවිතයට ගත වෙලා බුද්ධත්වයට පත් වෙලා සත්‍යයන්ටත් ඒ දේශනා කරේ සියලු දුකින් ඈතර වීම පිණිස. දෙවියන්ගෙන් එහෙම දෙයක් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නැහැ. දෙවියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ලෙඩක් වුණාම පිහිටක් දෙන්න. ඊට පස්සේ දරුවෝ නැති කෙනෙක් දරුවෝ බලාපොරොත්තු වෙනවා. ප්‍රසාදයක් හරියන්නේ නැති කෙනෙක් ප්‍රසාදයක් බලාපොරොත්තු වෙනවා. අධ්‍යාපන ලබන දරුවෙක් Tamanta මතක ශක්තියක් අධ්‍යාපනයේ විභාග වලින් දිනුමක් ලැබිලා පහවසර ශිෂ්‍යත්වයෙන් පාස නම් 10 විභාගේ සාපෙල ඊට පස්සේ උසස් පෙළ ඊට පස්සේ ඒ වගේ දේවල් වලින් විශාල අධ්‍යාපන ලබන දරුවනොත් යම් යම් රැකියාවල් වලට යෑමේ බලාපොරොත්තු තියෙන මේ අපේක්ෂකයනොත් ඇවිල්ලා බාරහාරන දෙවියන්ට ඒ පැත්තෙන් බැලුවාම මේ දේ සමත් කරලා දෙන්නේ. යම් කිසි හොඳ කරන්න බැදි වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගන්න ලෙඩවෙච්ච උදවිය. ඒ වගේ ජනතාව ඉතා දුකටපත් වෙච්ච ජනතාව ප්‍රමිණ තැනක් තමයි දේවස්ථාන. දේවාලයක් කියන්නේ ඒකයි. අනුන්ගේ දුක අහන තැනක් අම්මට සඳහන් කරන්න දේවාලයක් වගේ කියන්නේ. දෙවියන්ට ඇවිල්ලා දුක කියලා බලාපොරොත්තු වෙන පිහිට බලාපොරොත්තු වෙන කාරණාවක් තියෙනවා ජනතාව. ලෙඩක් රෝගයක් ඇතුණාම හොඳ කරන්න බැරි වෙනවා. ඒ වගේ අවස්ථාවල තමන්ගේ ගෙදර දොරවල් වහලා නෑ ගෙදරක මල ගෙදරක වැරද්ද කරියාසනෙකට ගියාම ගෙට පැනලා ගෙදර විච්ච බඩු මුට්ටු ටික අතගාගෙන. ඒ වගේ කිරි ගන්න හරක හදන එක දවස රැට ඇවිල්ලා ලියන් යනවා. ඊට පස්සේ වත්තේ තමන් ආරස්සාවට ආදරෙන් පෝෂණය කරලා හිටවල සාත්තු කරපු කෙහෙල් කන කපන්න. ගහේ පොලිටික් කලන් යනවා. ඊට පස්සේ දරුවෝ ඔය වගේ ගොඩක් දේවල් හොරුන්ගෙන් කරදර වෙච්චා. ඔය වගේ දේවල් තමයි මිනිස්සු ඇවිල්ලා දෙවියන්ට කියලා පිටක් බලාපොරොත්තු වෙනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා ඒවා මිනිස්සු කියන්නේ නැහැ. ඒවා වැරදි කියන්නේත් නැහැ. එහෙම සිරිතකුත් නැහැ. ඒක නිසා දෙවියන්ගෙන් බලාපොරොත්තු වෙන කාරණා වෙන දෙයක් බුදුරජාණන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිපැදීමෙන් බලාපොරොත්තු වෙන කාරණා වෙන දෙයක්. දැන් හිරුකල් දේවාලයටත් මිනිස්සු නොකඩවා එනවා. එතකොට ඇත්තටම මේ දේවාලයෙන් මිනිස්සුන්ට පිටක් ලැබිලා තියෙනවා. දේවාලට ජනතාව ප්‍රමිණෙන මහත්ය තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙච්ච මේ දැන්වීමක් කාලේ මම කිව්වා නෙමෙයි. ඒ කාලේ ඉඳලා මිනිස්සු දන්නවා ඉරිගල් දේවාලට ඇවිල්ලා දෙයක් කිව්වොත් ඉෂ්ට වෙන්න පුළුවන් කාරණා ඉෂ්ට වෙලා තියෙනවා. මේ ස්ථානයේ ජනතාවගේ අපි බැලුවොත් කතා කරලා අපි ලියලා තියාගෙන නැහැ කාරණාව ලිස්ට් එක වෙච්ච උදවිය. ගොඩාක් දුරට එන්න බාර ඔප්පු කරලා යන්න තමන් බාරයක් එන කියන්නේ ඒකනේ. මම සඳහන් කරනවා යම් කිසි ස්ථානයක මේ සාමාන්‍ය බල පුත්‍ර ගේමර මතකයි තියෙන්නේ. දේවට්ටානං ගත්වා සචේමේ ඉදං නාම සමිජ්ජති තුම්හාගං ඉමිනා උපහාරං කරිස්සාමි කත්තබ්බං සම්ති කම්ම තස්ස සමිජ්ජේ තස්ස කරණං පනිදි කම්මන්. ඒ කියන්නේ දෙවියන්ගේ ආනුභාවය දින ස්ථානකට දේවට්ටානං කියන රුක්ෂය පර්වතයක් දිය ඔය වගේ දෙවියන්ට පුද සත්කාර කරන තැනකට ගිහිල්ලා යම්කිසි
කාරණාවක් බලාපොරොත්තු වෙන පින්න බුද්ධලේක හරි කවුරු හරි කෙනෙක් දෙවියන්ගේ පිට බලාපොරොත්තු වෙන කෙනෙක් දුකකට පිටකට හරි මොනම දෙයකට හරි ඉෂ්ට බලාපොරොත්තු වෙන කාරණාවක් ඉෂ්ට කරගන්න ඕන කැමති කෙනා දෙවියන්ගේ අනුභව තියෙන තැනකට දෙවියන්ට වඳින පුදන තැනකට ගිහිල්ලා කියන්න ඕන මට බුද පූජා වත්තලා මේ විදියට සජේමෙ ඉදන්නාම සමිජ්ජති මේ මගේ මේ කාරණාව මේ විදියට ඉෂ්ට වුණොතින් මම ඔබ වහන්සේට ඉමිනා නායන උපහාරම් කරිස්සාමි ඔබ වහන්සේට මේ වගේ උපහාරයක් කරනවා ඒ සඳහන් කරන්නේ ඒකට කියන බාර වෙනවයි කියලා ඔකට අපි සිංහලෙන් කියන්නේ බාර වෙනවයි කියලා ඒකට සාන්ති කර්ම කියලා කියන්නේ ඔකට සාන්ති කම්මන්නාම කියන්නේ ඒකයි සාන්ති කර්මය කියන්නේ ඒක එතකොට තස්ස සමිද්දේ තස්ස කරණම් පණිදි කම්මන්නාම ඒ කාරණාව ඉෂ්ට වුණාම ප්‍රණිදි කර්මය ඒක තමයි ප්‍රණිදි කර්ම කියන්නේ බාරේ ඔප්පු කිරීම ඉතින් ගොඩාක් ජනතාව මේ ස්ථානයේ කරන බාරහාර ඔප්පු කරන බාර වෙලා ගිහිපු දවිය බාරහාර ඔප්පු කරන්න එනවා අලුතෙන් බාර වෙන්න එනවා මිනිස්සුන්ට එහෙම පිහිටක් නැත්තම් මේ වගේ තැන් වලට එන්න හේතුවක් නැහැනේ එනවා මිනිස්සු ඇවිල්ලා කියන අපේ වේදිකට හරි ගියා අරේ කියලා හරි ගියේ නැහැ මේ කියලා හරි ගියේ නැහැ අපිට හරි ගියා මේ ස්ථානේ කියලා ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරලා ඒ ගොඩක් සතුට ප්‍රකාශ කරන තරඟ බලාපොරොත්තු මුදුන්පත් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන රතන සූත්‍රයේ රතන සූත්‍රයේ ඉස්සෙල්ලම දේශනා කළා නේ රතන සූත්‍ර දේශනාට බුදුරජාණන් වහන්සේ වදින අවස්ථාවේ ඒ විශාලා මහනුවර තිබුණේ අමුණු අපිරිසිදුවා ඒතොර ඒ විශාලා මහනුවර ඉස්සෙල්ල පිරිසිදුන පොකුරු ඇස්සක් ගහලා මල විනී තිබිච්ච අපිරිසිදු ජාති සේරම ගහගෙන ගියා ගම් වතුර ගහ ගලලා ගහගෙන ගියා පොකුරු ඇස්සේ ගඟට දැම් ගංගා පිරිසිදුන දවස් තුනක් ගියා බුදුරජාණන් වහන්සේට විශාලා මහනුවරට වදින්න ගංගාතිය වෙනදලා ඒ වැඩල උන්වහන්සේ රතන විශාලා මහනුව නගරද්වාරේ දෙගෙන ආනන්ද මහතුන් වහන්සේ කරේ තමන්වහන්සේ දානවලන පාත්‍රාධාතුව දුන්නේ බුදුරජාණන් වහන්සේට කවුද සතරවරන් දෙවිහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ විලඳ මේ පැන පිළිගන්න පාත්‍රාධාතුව අතුරු දහන් වල තුන සුජාතාව දීපු ඊට පස්සේ දාන පිළිගන්න පාත්‍රයක් නැහැ මේ අවස්ථාව සතරවන් දෙවියන්තුරු පාත්‍ර හතරක් පූජය කරා එක දිගට මගේ පිළිගන්න කියලා මුන් යටවා මුන් වන් වර්ණ බුදුරණන් වහන්සේ අදිස්ථාන කරා මේ පාත්‍ර හතරම එකක් වෙන්නේ කියලා හතරම් පිළිගත්ත අනුග්‍රහ පිණිස දෙවිවරුන් තමකම් පාය පිළි අරගෙන ඒ සෛලමය පාත්‍ර හතර රේඛා හතරක් තිබුණා පාත්‍ර හතරේ සංකේත හැටියට මේ බුදුරණන් වහන්සේගේ පාත්‍රාධාතුවේ ඉරි හතරක් තුනක් එතකොට ඒ පාත්‍රාධාතුව තමයි ආනන්දාතුන්ට බැංකුරවලා ඉන්නේ කියලා දුන්නේ. ඉමං ආනන්ද රතන සුත්තං උපේත්තා ලිච්ඡවි කුමාරේ සද්දින් වේසාලියන් තීසුපාකාරන්තු විසරන්තෝ පරිත්තං කරෝ. ආනන්ද මේ රතන සූත්‍රය ඉගෙනගෙන මේ බලිකොම්මූපකරාණි ගහපෙත්තා. ඒ කාලවල සාන්ති කර්ම වලට ගන්න જાතිය දැනුත් ගන්නව ලද පස්මල් ඊතන වල අයිති වෙනද පස්මල්ලට මල් જાති කොළ જાති නාග්‍රහයන් අයිති කොළ වර්ගෝව අරගෙන බලිකම් උපකරණ ගහපෙත්තා නිකම්ම දේශනාවක් කරලා බලාපොරොත්තුන්ට වැඩි ඒ වගේ උපහාරයක් කරන්න ඕනේ සාන්ති කර්ම වලට බලිකම් වලට ගන්න හොඳ දේවල් අරගෙන මේ රතන සූත්‍රය ඉගෙනගෙන විශාලාමහනු මේ රජදරුවන් සමඟ කිරේසා ලිච්ඡවි කුමාරේ සද්දේ ලිච්ඡවි රජදරුවනොත් එක්ක මේ ප්‍රාකාරකුණේ පිරිත්තන් ඉන්නේ කියලා ජනතාවට ප්‍රාකාරකුණේ මේ වැඩම කරන්නේ ඒ වගේ මේ පිරිත්තන් ඉස්ස සියලු දෙනා සුවපත් වුණා ඒ අවස්ථා බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රයේ මුලට දේශනා කරන්නේ වේසාලියන් පවිසන්තේ භගවති සක්කෝ දේවානමින්දෝ ආගච්චි මහේසක්කානං දේවානං සම්නිපාතේන ඒ භුයේ නමනුස්සා පලායන්සු බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වඩිනකොට සක්‍රදේවන්දොත් වැඩියා සක්‍රදේවන්දොත් වඩිනකොට සක්‍රදේවන්ගේ ආරක්ෂාවට සතු අටවිසි යක්ෂේනාධිපතිවරු අටවිසි යක්ෂේනාධිපතිව සතරවරන් දෙවි හාමුදුරුවෝ වැඩ එතකොට ඒ සතරවරන් දෙවිව අටවිසි යක්ෂේනාධිපතිව ප්‍රජාපති වරුණගොඩ මහේසාක දෙවිවරු වටිනකොට අමනුස්ස විශේෂ වශයෙන් පලා යනවා ඒ බුයේන පලායන්සු විශාලාමහා ඉන්නවා පලා ගියා ඒ පිරිත්පැන් ගිහිපු ඉසිච්ච ඉසිච්ච ලෙඩවරුත් මේ ලෙඩ වෙලා සිටි ජනතාව දිව්‍ය අමෘතයක් ඉච්චගේ සනීපුණා කිසිම තිබිච්ච විරූප රූප ලෙඩ රෝග ඒවා මුකුත් නැතුව නැගිටලා ආනන්ද තරුණාන්සේ පිටපත් මේ වැඩම කරා ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රයේ මුල දේශනා කරන්නේ මෛත්‍රිය
යානීද භූතානි සමාගතානි බුම්මානි මායා නිවන් තලික්කේ සබ්බේව භූතා සුමනාවවන් සයන්නාන් දේශනා කරන්නේ මේ යම්කිසි මේ අහසේ පොළවේ මේ ස්ථානේ රැස්ස සිටින දෙවි කෙනෙක් ඉන්නවා භූත කියලා සඳහන් ඉන්නේ අමනුෂ්‍ය දෙවිය දිවිය දෙවිවරු මෙතන විශේෂ වශයෙන් භූත කියන සංඛ්‍යාවට ගන්නේ භූතානි කියලා එදා සඳහන් කරන සුමනා භවන්තු ඒ සැස්සෙච්ච සියලු දෙනාම සැපදඩපත් වෙත්වා සතුටු සොම්නස්කායට පත්වෙත්වා මෛත්‍රිය තමයි ගන්න සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනන්තු භාසිතා මගේ මේ භාසිත මේ දේශනා කරන දේ හොඳින් අහන්න කියලා ධර්ම දේශනා අහන විදියක් තියෙනවා වීර්යයෙන් බොහොම ගෞරවයෙන් යුතු අහන්න ඕන ධර්ම දේශනාවකට ඒක අහන විදියක් තියෙනවා ඔය සුනන්තු භාසිතං කියලා එහෙම දේශනා කරන්නේ ඒක අහන විදියට අහන්න ඕන තස්මාහි භූතා නිසාමේත සබ්බේ මේ මෙත්තං කරෝත මානුෂී ආපජාය ඒ දෙවියන්ට නියම කරනවා මෛත්‍රිය වතුදලා නියමයක් කරනවා මේ මිනිස්සු ආරක්ෂා කරන්න කියලා මොනවාගේ මිනිස්සු මොනවා කරන මිනිස්සු ආරක්ෂා කරන්න කියලා දිවාච රත්වෝච හරන්ති ඒ බලින් දවල් රෑ තිස්සේ උඹලාට දෙවිවරුන්ට ඒ ජනතාව රෙදිවල පැති කඩවල් කියන්නේ රෙදි වලින් රූප ඇඳලා රෙදිවල රූප ඇඳලා ලී දඬු අරගෙන රූප කපලා රන්තිදී මුතු රන්තිදී වලින් ඒ වගේ මැටි වලින් ওই වගේ ಜಾති වලින් කළු ගල් වලින් දෙවියන්ගේ රූප තනනවා මිනිස්. එහෙම රූප තනලා කිරි වලින් නානවා ওই එක එක විදියට උපහාර කරනවා. ඒ වගේ උපහාර කරන බලාට උපහාර කරන ජනතාව ආරක්ෂා කරන්නයි කියලා බුදුරජාණන් වහන්සේ ආඥාවක් කරනවා. ආඥාපත්මයතර රතන සූත්‍රයේ රතන යන්ත්‍රය පැලඳපු කෙනෙක් පරිස්සම් වෙන්න ඕන රතන යන්ත්‍රයේ කරේ තියෙනවා මෙත්තං කරෝත මානුෂ්‍යාපජා දිවාච රත්තෝච හරන්තියේ බලි රෑ දවල් දෙකේ බලාට උපහාර බලි කියන්න පුදු පූජා පවත්වනවා බෞද්ධ දර්ශනයට ආගමට අනුව මෙහෙම බලි පූජා පවත්වනවා උදේ වරුවේ සාංගික දාන පූජා කරනවා ඒ වගේම ඒ විශේෂ වශයෙන් දාන මාන්තර උදේ අරු සිද්ධ ගන්න අවස්ථාව ධර්ම දේශනාව සිද්ධ කරනවා බෝධි පූජා පවත්වනවා ඒ වගේ පිරිත් දේශනා පවත්වනවා ওই වගේ දේවල් කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරනවා ඒ අරුණා මිනිස්සු දැන් අපේ ලංකාවේ නම් දෙවියන්ට පුද පූජා පවත්වනවා ගම්මඩු නටනවා ওই වගේ වසරක් පාසා කරන පින්කම් කිරි දාන පින්කම් ওই වගේ දේවල් ගොඩක් වර්ග තියෙනවා ඒවා සේරම කළා දෙවියන්ට උපහාර දක්වන මල් පූජා කරනවා පුවක් ගොක්කොල වලින් සාසන කේල් පතුරු වලින් තොරන් ගහන උන් කලස් තියෙන මේ සේරම කරන් දෙවියන්ට උපහාර ඒ වගේ උඹලාට උපහාර කරන මේ ජනතාව ආරක්ෂා කරන්න කියලා බුදුහාඳුරු ආඥාවක් කළා තියෙනවා ඒ ආඥාවට දෙවියෝ පිටින් යන්නේ දෙවියෝ ආඥාව අහන්න ඕන එයා දෙවියෝ මේ මිනිස්සු හැමෝටම පිට යනවා කියලාත් එහෙම වැරදි වැටහීමකුත් තියාගන්න හොඳ නැහැ ඒ මොකද දෙවියන්ගේ පිහිට ලැබෙන්න සුදුසු උජ්ජල වෙන සුදුසු ජනතාවක් ඉන්නේ කියන්නේ දෙවියන්ගෙන් පිහිට ලබන විශේෂ වශයෙන් පෙර කරපු කුසලයකුත් තියෙනවනේ අවස්ථාවන් තමන්ට යම්කිසි කෙනෙකුට ලෙඩයක් කර්ම විපාකයක් ඇටියට ලෙඩක් ඇදිලා මේ ජීවිතේ සෑවෙන්න තියෙනවනම් ඒක නවත්තන්න දෙවියන්ට බෑ ඉතින් ඒ කර්ම විපාකන මුණ දෙන්න සිද්ධ වෙනවා ඒ අරුණාම දෙවියන්ගේ පිහිට ලබා ගන්න ආකාර සඳහන් කරන දෙවියන් මිනිසුන්ට ජනතාවට පිහිට වෙන්න මොනවාගේද කියලා කුලප්ප වේණිය ආගතා බලිපටිග්ගාකා දේවිතා යුත්ත පයුත්ත කාලේ ලාභං ලබමාන ඉවරක් කන්ති ගෝපයන් තීති පීලින් පිත්තා කාලේ ලද්දමානේ පණින් මේ අම්මාගන් අනතරාති ආරක්ඛාන කරෝති කියලා සඳහන් කරනවා දේශනා මිනිස්සු කුලප පරම්පරාවලින් තමන්ට ඒ පැමිණිච්ච යංගිසි තමන්ගේ මෞදමපිය කුල පරම්පරාවලින් පැහැදෙන දේවල් තියෙනවා අපේ රටේ තියෙනවා ඇසල පෙරහැර මංගල්‍ය තියෙනවා ඒ වගේම දේවදාන තියෙනවා ගම්මඩු වගේ ආදි පරම්පරාවෙන් පැවතිලෙන දේවල් තියෙනවා කිරියම්මවරුන්ගේ දාන දෙන ඒවා පරම්පරාවෙන් එන දේවල් ඒවා නරකයට නෙමෙයි ඒ වගේ පාරම්පරිය ඇසල පෙරහැරක් වහා හැමදාම කතරගම ඇසල මාසෙදී ඇසල පෙරහැර අවුරුද්දක් පාසා පවත්වන ඒකට දෙවියන්ට ඒක උපහාරයක් ඒ වගේ ගොඩක් දුරට ඇසල පෙරහැර මංගල්‍යවල් පවත්වනවා ඒ පූජාවල් පරම්පරාවලින් ආපුවා කරන්න ඕන මිනිස්සු කුලප් ඒ එහෙම දේ බලිබිලි පිළිගන්න පුජ්‍යලයන්ට ඒ බුද පූජාවල් පිළිගන්න දෙවියෝ මිනිස්සු ආරක්ෂා කරන්න
ගොඩාක් දුරට මිනිස්සු ආරක්ෂා කරන මිනිස්සුන්ට කරදර වෙන්න පටක් ගන්න. ඒක හීනකින් හරි කියනවා නැත්නම් මිනිස්සු කියන්නේ මම දෙවියෝ බේරුවාගේ බේරුණා කියලා. නොහිතපු ආකාරයෙන් අදෘශ්‍යමාන පිටක් ලැබිලා මිනිස්සු ඒ විපතෙන් ගොඩ වෙන අවස්ථාවල් තියෙනවා. ඒ වගේම ඒවා කරන්නත් ඕන ඒවා නොකරන කෙනෙක් ගිහිල්ලා දෙවියන්ට කිව්වත් ඒක ඉෂ්ට කරන්නේ නැහැ උදේවි. ඒ කියන්නේ බීලින් පිටා කාලේ මේ මිනිස්සු මේ කරදරයකට උනා විතරයි දෙවියෝ මතක් කළා තියෙන්නේ. අපි මතක් කළා තියෙන්නේ තියෙන කාලේ දෙවියෝ කියලා කොටසක් ඉන්නවද කියලා බැලුවෙත් නැහැ. දෙවියෝ කියලා සැලකුවෙත් නැහැ. ඒක හින්දා ආරක්ෂානක බීලින් පිටා කාලේ තියෙන කාලේ මේ අපිට සැලකුවේ නැහැ කියලා ආරක්ෂා කරන්නේ නැහැලු කරදරයක් කියලා ගියාම. ඒක නිසා දෙවියන්ගේ පිට බලාපොරොත්තු වෙන කෙනෙක් තමන්ට හොඳට සරුවට තියෙන කාලේ දුකටපත් වෙච්ච කාලේ දෙයාකා කාල දෙකේදීම දෙවියන්ගේ දෙවියන්ට යම්කිසි පුදු පූජා පවත්වලා ඒ දෙවියන්ට උපහාර දක්වන්න ඕන. දැන් අම්මා තාත්තුණා සල්ලි ටිකට් එකක් හරි ඇදලා සල්ලි තියනකොට මූ අපිට බැලුවේ නැහැ කියලා නෑ කියනෝනේ. ඒව නැතිවලා ගෙවල් දොරවල් නැතිවලා ගන්න ඉති දේවල් නැතිවලා අපි එකක් ඉන්න ගියාම තියෙන කාලෙම කරවිසුන්ටම කරහන් කියලා කියන්නේ. ඒ වගේ දෙවියෝනත් පුතක් යනවා පුතක් යන අදහස් තියනවා. प्रतिमा ඒ අපේ උන්වහන්සේගේ තව එක්තරා මිසු සාමින් වහන්සේ නමක් වැඩලා ඒ වගේ සාන්තික අයන්තමන්ත කරන සාමින් වහන්සේ නමක් මහානුභාව සම්පන්න හිතේ දවස්වල උන්වහන්සේගේ ආරස්ථානයේ ඕන කෙනෙකුට ගියාම බලන්න පුළුවන්. දවස්වල වඳුර යන්නේ පන්සල උඩ. ගස් උඩින් පන්සල. වඳුර යන්නේ බිමට බැහැලා. ඉතින් ඒක වඳුරට ගහ උඩින් යන්නේ නැහැ කියලා බලලා නැහැ. ඒ වගේම දැනුත් මේ ළඟදී ඉතියයි මාම කෙනෙක් මාව ළඟදී නැතිවනේ කිඹුල්ලු ඉන්න තැනට ගල් මතුරල් දානවා. කිඹුල්ලු ගන්නෑ කිඹුලා ඉන්නවා සීමාවෙන් එහා. ඒ විස් මං කිව්වේ අපේ දේවස්ථානේ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කාට විසුදේ ආදුරංග ප්‍රතිමා මැටි පිළිමේ ඇස්සිල්ලන් ගැස්සෙවම් මතුරලයි අපේ ස්වාමීන් වහන්සේ ඊටසේ සාදුකාර මුන් සද්දය වුණා. කිලෝමීටරක් විතර දුර මේ තරම් කට සද්දෙට සාදුකාර දෙන ඒ ස්වාමීන් වහන්සේ ඒ අරුණා තව අවස්ථා තුන මෑදා තියෙනවා. ওই සාමාන්‍ය දෙයක් අපිට ගොඩක් දුරට මතක තියෙච්ච සිද්ධියක් තමයි එක් අවස්ථාවක දේවස්ථානය තුල සෙත්කවියක් දෙවියන්ට ඔප්පු කරන අවස්ථාවක සෙත්කවියක් කියලා කියුවින්ද මට මේ කාරණාව මතක් වුණා කියන්නේ. දැන් දෙවියන්ට වැඩ කරන කට්ටියට දෙගොල්ලන්ටම බනිනවනේ. සුකටපත් නොවැච්ච කිසිම කරදරයක් නැති වෙච්ච කෙනෙකුට දෙවියන්ගේ පිටක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පිටන් ඉන්නේ මිනිස්සුත් ඒවාට කවදාහරි දුකටපත් වෙනවා. ඒ කියන්නේ අෂ්ටලෝක ධර්මයි. එතකොට ඒ සෙත්කවිය කියන්නේ ජප්පේන මන්ත්‍රේන සුභාසිතේන අනුප්පදානේන පවේනියාව යතා යතාලත්ත ලබේත අත්තං තතා තතා තත්ත පරක්කමී. මේ දේශනා සඳහන් වෙනවා යන්නේ බයි යම් කිසි දුකකට විපතකට පත් වුණා මනුස්සයන්ට අවසර දීලා තියෙනවා. අවසරයක් තියෙනවා. ජප්පේන මන්තේන යම් කිසි ජප කිරීම කටයුත්තකින් යන්ත්‍ර ජප ගන්නානේ මිනිස්සු පරාක් අනාදිවත් කාලයක ඉඳලා යම් කිසි ස්ථාන යන්ත්‍ර ජප කරනවා. ඒතකොට මන්ත්‍ර වලත් එහෙමයි. අපේ ඔය අංගං කාලම් පිමිනෝ වගේ දෙයක් තියෙනවා. සරුවත් මහ රහතන් වහන්සේගේ චෝරගාතක ඒ චෝරගාතක සරුවත් මහ රහතන් වහන්සේට ඒ පින් දෙවි මරෙන්න දවසේ ඊට ඉස්සර මිනිස්සු මේ වදක හැටියට වැඩ කරේ. අත් දෙකේ පණ නැතුණාම ඒව ඉගෙනගෙන ඇවිල්ලා අතවෙන් එන්න මතුරු ලපින් දිනවා. ඊට පස්සේ නාහේ නම් නාහේ වෙන් එන්න කාම් දෙක නම් කාම් දෙක රාජ්‍ය රෝගිය හැටියට වදක හැටියට සේව කරලා ඒ විදිහට. එතකොට මේ මන්ත්‍ර කියා වලින් ජපේන ජපකිර මන්ත්‍ර යන්ත්‍රයේකින් රගේන ජපේන මන්ත්‍රේන යම් කිසි දවසක මතුරු නොමිනිසුලට රෝග ඇතුණාම කරදර වුණා එක එක දේවල් වලට මතුරු නෝ මූල් මතුරු නෝ तेल मतुरनो कैंद मतुरनो तमिली मतुरनो अंदर मेरे मतुर जब मंत्र सुभाषित सुभाषित सिद्धव्य सुभाषित क्रिया हों देवा देवा
යම්කිසි මනුස්සන්ට ආවැඩිකි වගේ ජාතියෙන් සෙත් වෙන දෙයකින් සෙත් කවිතන් විශේෂ වශයෙන් සුභාදි ප්‍රාර්ථනා කිරීමට මිනිසු පාවිච්චි කරන්නේ. ඒ වගේම දෙවියන්ට කරන දානමාන ආදී අනුත්වාදයේ සුභ අනුත්වාදයෙන් ජපේන මන්තේන සුභ අනුත්වාදයන් පවේනියා පරම්පරාවලින් පැවතෙන ආපු සිරිත් ත්‍රිත්වයේ ජාති තියෙන මිනිස්සුන්ගේ අතර ওই වගේ ජාතියකින් යථා යථාලා තමන්ගේ විපතට පිහිටක් වෙන්නේ මොකෙන්ද? ඒ මිනිස් වෙන කෙනෙකුට කරදරනෝ ඒ දෙයින් තමන් සතක් ලබා ගන්න තමන්ට පිහිටක් ලබා ගන්න කියලා මේ ලබේ තත්තන් තථා තථා ඒ කමෙන් තමන්ගේ අර්ථ සිද්ධිය ළඟා කරගන්නේ. ඒක මට ඒ සෙත් කවි කිව්වම මතක් වුණේ සෙත් කවි කියන අවස්ථාවේ විදුලිය විසන්තුන රේවස්ථානේ. විදුලිය විසන්තුනහම සෙත් කවි කියන අකුරු පේන්නේ නැහැනේ කරවලේ. පහන් එළියක් නැහැ ඒ තරම්. සෙත් කවියක් කියන තරම් පොඩි පහනක් එළිය. ඊට පස්සේ දේවාලේ උඩින් එළිය වැටුණු නිලුයි රතේ. සෙත් කවිය කියනවා. ඒ සෙත් කවිය කියවපු මේ මුදලාලි මහත්තයගේ මුදලාලි මහත්තය ඊට පස්සේ දේවස්ථානේ වහලා හරි ගස්සලා විත්‍යුසල බැඳලා අප්‍රමාණ ගරු කරලා දෙවියාඳුරන්නා විෂ්ණු දෙවියන්ට කතරව දෙන සෙත් කවිය ඔප්පු කරේ. ඒ අවස්ථාවේ එළිය වැටුණා සෙත් කවිය කියන්න. ඒ ගෞරව කරන මනසට දෙවිය පිහිට වෙනවා. දැන් මේ දේවස්ථානත් වෙන කොහොමත් ඒ මනසේ එයත් එක්කේ එයා ඒ කපු මහත්තයා එහෙම දෙවියව ගැන බලාගෙන නෙමෙයි මනුස්සයා දැක්කා ඒ දේව පින්තූර වලින් ඇස් නටනවා ඇස් ඒ කියනවා දේව පින්තූර වල දේව දිට්ඨිකල් නිකන් මේ කිලිම පින්සලකින් පාට කළා නේ ඒවට ඉතින් සමානුකූලව තියෙනවා සිද්ධාන්තයක් ඒ විදියට කරාම ඒවට පණ එනවා නේත්‍ර දෘෂ්ටිය කියන්නේ ඒකටයි දේවාල වල යම්කිසි අධිග්‍රහ දැන් විසු දෙවි ආමඳුර කතර දෙවි ආමඳුරන්ට මුළු ලෝකයක් බලාගෙන ඉන්න බෑ ඒ මිනිස්සු කියන හැමදේම ඉස්තර කරන්න දෙවියෝ දේවාල වලට වෙලා ඉන්නේ නැහනේ. එතකොට මිනිසුන්ට වැඩිය පව් කරලා තියෙනවා දෙවි හාමුදුරුවෝ. මිනිසුන්ගේ හරක බලා ගන්න, වත්ත විදිය බලා ගන්න, පොල් කඩන එක බලා ගන්න, කේල් ඔහොම එහෙම වැරදි දිතනද නැහැ. ඒ දෙවියෝ තමන් කරපු දෙයින් සැප විඳිනවා. දෙවි හාමුදුරුවන් වහන්සේලා වෙනුවෙන් ඒ හැම ස්ථානයකට අධිග්‍රහිත දෙවි දිව්‍ය රාජ්‍ය ඉන්නවා. ඒ ජාතක දේශනාවක තියෙනවා ඒ ගාමිණී කියලා පුජ්‍යලයක් මරන්න ගෙනියනකොට ඒ වෘක්ෂ දේවතාවෙක් කියනවා අනේ ගාමිණී රජුරුවන්ට කියන්න මට මේ වෙනද මිනිස්සු මල් පහන් පූජා කරලා යනවා මේ මල් පහන් පූජා කරනවා දෙවියෝ ඇවිල්ලා ගොඩාක් පූජාවල් පවත්වනවා දැන් මට පහනක් අපත්තු කරන්න නැහැ කවුරුවත් කියලා රජුරුවන්ට ප්‍රඥාව තියෙන ඉස්සරහා පේන නිසා අහන්න මට ඇයි එහෙම උනේ කියලා කියනවා ඒ ගාමිණී කියන පුජ්‍යලයා ජාතක දේශනාව නම හරියට මතක නැහැ ඒ ගාන පුජ්‍යල මම පණ පිටින් ආවොත් ප්‍රශ්නෙට උත්තරේ අරන් එන්න මරන්න යන්නේ බොරුවකට අහුවෙන. ඊට පස්සේ ඒ රජුරුව කියන්නේ දෙවියන් මේ දෙවියෝ දැන් Tamanට ඇවිල්ලා දුක කියන විසඳ පිහිට වෙන්න. ඒ ආනුභාවය කියන්නේ ඒකයි. යම්කිසි ස්ථානයකට දෙවියොන්ට ගිහිල්ලා දෙයක් මිනිස්සේ කිව්වහම ඒ දේ ඉෂ්ට කරන්න පුළුවන් ද යන ඉෂ්ට වෙනවා නම් එතන ආනුභාව ප්‍රසිද්ධ වෙනවා. එතකොට දෙවියා ආමඳුරුවන්ට තමයි මිනිස්සු කුටි පූජාල් පවත්වන්නේ. ඒ ස්ථාන ආරක්ෂක දෙවියන්ගේ ස්ථාන අධිග්‍රහ දෙවියන්ගේ දෙවියන් තමයි විශේෂ වශයෙන් මේ වැතිමතුන්ට පුදු පූජා පවත්වන කටයුතු කටයුතු සමුද්ද කරලා දෙන්නේ. ඒකත් පුදු පූජාල් තවන විදි තියෙනවා. නිකන් ගිහිල්ලා කිව්වට මිනිස්සු මේ මට මේ කරන්නේ කියලා එහෙම ඒවා අගෞරව කිරීමක් හැටියට සැලකෙන අවස්ථාවේදී දැන් අපේ මහාපාලිත කෙළඹියානුව කියලා තියෙන අපේ චක්කපාල හාමුදුරුවෝ තාත්තේ වෙළඳ ගඟට ගිහින් නාල එනකොට ඒ දරුව නැති කාලෙක ඒ දරු සම්පතක් බලාපොරොත්තු නුග ගහ වටේ සුද්ධ කරලා තාප්පෙ බැඳලා කොඩි වැල් එල්ලලා මල් මාලා එල්ලලා පුද පූජා පවත්වලා ප්‍රාර්ථනා කරානේ මට දරුවෙක් ලැබුණොතින් මේ විදියට උපහාර කරනවා කියලා. අන්න ඒ වගේ දෙවියන්ගේ හැම එකේම මේ තාප්ප බඳින ඒවා නෙමෙයි දෙවියන්ට යම්කිසි ක්‍රමයක් තියෙනවා බාරයක් කාර්යයක් තියෙනවා. ඒ අවස්ථාව දෙවියන්ට පේනවා යම්කිසි කෙනෙක් මූ දෙක ගිහිල්ලා අතර මන්නනොතින් ඒ අවස්ථාවේ මිනිසයාට පුද පූජාල් මල් පවන් තියෙන ගුණන්නේ මිනිස්සෝ ඒ දීවරෝ ගොඩාක් දුරට කරන්නේ මේ රෙද්දි ගැටයක් ගහනවා දෙවියන් සීපත් කළ ඒ අවස්ථාවේදී මේ මිනිස්සු බේරිච්ච කප්පී ගොඩක් ඉන්නවා ඒ වගේ අවස්ථාව සලකන හාල්ලෙන් කරනවා පොල්ලෙන් කරනවා රන් රත්තරම් වෙන් කරනවා දෙවියන්ට කාරණාවේ හැටියට පඳුරත් ඒ වගේ වෙන්න ඕන හිතලා මතලා කරන්න පුළුවන් අවස්ථාවක ඒකට සුදුසු විදියට කරනවා එහෙම දෙයක්ත් තියෙනවා හොඳයි ඔබතුමාට අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ සනසෙන් කියන මහත්තය යම් කිසි කෙනෙකුට මේ දේවස්ථානයේ හරි එම විශේෂ වශයෙන් දෙවියන්ගේ අනුභවයෙන් බලන්න උවමනා නම් කොළඹ මාතර පාරේ පොග්ගල ගුවන් හමුදා කඳුර අසල මේ දේවගිරි පුරාණ විහාරයේ තියෙන්නේ
එතකොට යංගිසි කෙනෙකුට ඒ ස්ථාන්ට ඇවිල්ලා තමන්ගේ කටයුතු වල ලුම්පත් කරගන්න ඇවිල්ලා බලන්න කියලා කියන්න තමයි තියන්නේ තියෙන්නේ. එතකොට තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා මුදින් බලපොත්තේ කට්ටි ඉන්නව අනන්ත අප්‍රමාණ තමන්ටත් ඒ වගේ පිටක් වමනාන ස්වාමීන් වහන්සේ එක් කතා බහ කරලා දැනගන්න පුළුවන්. විශේෂ වශයෙන් මේ හැමදාම මේ බෝධි පූජා පවත්වන මිනිස්සුන් උදින් බෑරින් වෙලාවක් කලාවක් නේ තමන්ටත් තමන්ගේ දුකට පිටක් අවශ්‍ය දෙවිය ඇවිල්ලා දැකලා වැඳ පුදාගෙන දෙවියන් ජානුභාවයේ දෙවියන්ගේ තේජසත් බලන්න පුළුවන් කට්ටිය එහෙම ඇවිල්ලා ඒ කටු සිද්ධ කරගෙන තමන්ට අසදා සලසා ගන්න දේවස්ථානයේ පුරාණ ඉස්සර විලිච්ච ඒ කාලික දේවාලේ මේ දේවාරුද සාස්ත්‍ර කියන මෑණික කෙනෙක් ඉන්නවා ඒ කටු සිද්ධ කරනවා. තෙරුවන් සරණ සිල්පියන්ගේ පිට ආරක්ෂාව.